ආදරයෙන් පිළිගන්නවා සිව්කොනත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම හැම කෙනෙක්ගෙම සිහිනයක් තමයි හොඳ අධ්‍යාපනයක් ලැබෙන එක ඉඩමක් කඩමක් මිලදී ගන්න එක නිවසක් තනා ගන්න එක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන එක මේ කියන කාරණු කාරණා එක තමයි අපේ ජීවිතයේ විවිධ අධ්‍යයරයන් හිදී ඉදිරියට ගලාගෙන යන්නේ මේකෙදී සුවිශේෂීම කොටසක් වෙනවා ඉඩමක් මිලදී ගැනීම සහ නිවසක් ඉදිකිරීම කියන කාරණාව අන්න එතෙන්දී අපි විශ්වාස කරනවා ගුප්ත ශාස්ත්‍රයට අනුව බහිරවයන්ගේ ඇල්මක් බැල්මක් තියෙනවා ඔවුන්ගෙන් යම්කිසි බලපෑමක් තියෙනවා මේ බලපෑම නැති කරගන්නට විවිධ පුද පූජාවන් පවත්වනවා ඉතින් මේ පුද පූජාව නිවරදිව පවත්වා ගන්න කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි සිව්කොණ අපි සූදානම් වෙන්නේ හැම දෙයකටම කලින් මතක් කරනවා අපිව subscribe කරන්න කියලා මේ නිවරදිව ඉඩමක හෝ නිවසක බහිරව පූජාවක් සිදු කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කතා කරද්දී සුපුරුදු පරිදි ඒ පිළිබඳව කතා කරන්නට හොඳම පුද්ගලයා හොයාගෙන අපි අදත් ආවා. අපි අද සම්බන්ධ කරගත්ත වැඩසටහනට ගුප්ත විද්‍යාවේදී සාම විනිසුරු මුරුතලාවේ දේවානන්ද මහතා ඔබතුමන්ව බොහොම ආදරයෙන් අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. දේවානන්ද මහත්තයෝ ඇත්තටම මේ බහිරවය කියන්නේ කාටද? බහිරවින් කියන්නේ මේ පෘථුවී තලයේම ජීවත් වෙන කොටසක්. ඒ වගේම තමයි බොහෝ දුරට හඳුන්වනවා මේ අපේ පොළොව මහීකාන්තා දේවියගේ පිරිවර වශයෙන්මුත් හැඳින්වෙනවා. ඒ වගේම තමයි ඈත අතීතයේ සිට රජවරුන් සමග යුද සභේදී අන්ත අසරණ ඒ කියන්නේ යුදයේ පෙරදිච්ච වේලාවේදී තමන්ගේ ගෙනාපු වස්තු ආරක්ෂා කරන්නට එහිදි බිලිදුම් පුජ්‍යලයා කියලා හඳුන්වනවා. නමුත් නොයෙකුත් විහාර වශයෙන් මේ බහිරවෙන් කියන කොටස හඳුන්වනවා. ඒත් මේ හැම භූමියකම එහෙම නැත්නම් මේ හැම මේ පෘථිවි තලයේම ජීවත් වෙන යංගිති ජීවීන් කොටස තමයි මේ බහිරවෙන් වශයෙන් හඳුන්වන්නේ. හොඳයි. එතකොට මේ බහිරව පිළිබඳව එච්චර යහපත් ප්‍රසාදයක් නෙවෙයි අපේ සමාජය තුළ තියෙන්නේ. එතකොට මේ බහිරවයන්ගෙන් ඇත්තටම අපේ ජීවිතවලට මේ ඉඩම් වලට නිවෙස් වලට යම්කිසි බලපෑමක් තියෙනවා. දැන් මෙහෙම නේද බහිරවයන් කියන්නේ මේ අපි භංගව කළාට කියන මේ බහිරවයි යක් වුණාට ඒකදී මේ ශාස්ත්‍රීය භාවය ඇති කරන්නේ මේ බහිරවයන්. නිදහංගත වස්තුන් ආරක්ෂා කරන්නේ කවුද? බහිරවයන්. ඒ වගේම තමයි අපි මේ ගහෙන් කොලෙන් කෙතෙන් හේනෙන් ගන්නව බවභෝග ශාස්ත්‍රීය කරලා දෙන්නේ කවුද? මේ කොටස. ඒ වගේම තමයි දැන් අපි ගන්නව වැලි කැටි ඊගට මුතු මැණික් අපිට ලබලා දෙන්නේ කවුද? ආරක්ෂා කරලා ඒ සුදුසු පුජ්‍යලයන් අත යොමු කරවන්නේ කවුද? මේ බහිරවි. ඒ වගේම තමයි මේ ඔය ගල් ආශ්‍රිතව ඔය මචන් ගල් වල බල වතේමුත් හඳුන්වනවා. එහෙදි ඒව සම්පත්නේ. ඒ සම්පත් ආරක්ෂා කරලා සුරක්ෂිත කරලා ඒවට කරදරයක් නොමැතිව මිනිසුන්ට පරිභෝජනය සඳහා සුදුසු ආකාරයට නිර්මාණය කරලා මිනිසුන්ට බෙදා හරින්නේ කවුද? මේ බහිරවය කියන කොටස. එතකොට මේ බහිරවයන්ගෙන් අපිට අහිතකර බලපෑමක් තියෙනවා. බොහෝ දුරට මේ භූමියට අරගෙන ඉන්නව ආතාල බහිරව පාතාල බහිරව උඩයට බහිරව ක්‍රෝධ බහිරව ආදි කොටවද බහිරවෙන් කීප බලක්ම ඉන්නවා. එහෙදි සුළු සුළු කරදරවල් ඇති වෙනවා. ඒ ඇති වුණාට මෙහෙම එකක් තියෙනවා. දැන් අපි මේ ගෙපලක් කියමුකෝ. මේ ගෙපලක මම බලාපොරොත්තු වන්නේ නිවසක් හදා ගැනීමට. ඒ නිවස තනා ගැනීමට මේ අපි මුදලට දීලා ගත්තට මේ භූමියේ යංගිති කොටසක් ජීවීන් කොටසක් ජීවත් වෙනවා. එහෙදී අපි ඒ මේ පෘථුවි පොළොව මහීකාන්තා දේවි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉදමට අදිබ්‍රුතව යංගිත කෙනෙක් බලපාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බහිරවෙන් වෙන්න පුළුවන්. එහෙදී අපි මේ කරන වැඩ කටයුත්තේදී පංගු කළාට බීස් වලවල් කපන්න පුළුවන්. අලවංගු ගනින්න පුළුවන්. මේ ඉන්නේ කොටස කොහේ ඉන්නවද කියන අපි දන්නේ නැහැනේ. එතෙන්දී අර කට්ටිට පොඩි රිදීමක් ඇති වෙනවා. ඒ රිදීම ඇති වෙනකොට ඊට ඉස්සෙල්ලා තමයි අපි මේ බහිරවෙන්ට මේ බහිරව පූජාවක් දීලා නිදහස් කරලා අපිට මේ අපිට ශාස්ත්‍රීය භාවය ඇති කරලා දෙන්න ඉල්ලීම කරන්න තමයි මේ බහිරව පූජාවක් අපි දෙන්නේ. හොඳයි දේවානන්ද මහන්තයා මේ එතකොට මේ අපේ නිවසට ඉඩමට හෝ ඉන්න මේ බහිරවයෝ අනිවාර්යෙන් ඉන්නවා. ඒ ඉන්න අයට මේ පුද පූජාවන් පවත්වලා ඒ අයව සතුටු කරලා අපේ දියුණුව සෙත සලසා ගන්න කාරණේ තමයි ඔබතුමා පැහැදිලි කරන්නේ. එතකොට මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දැන් අලුතෙන් ගත්ත ඉඩමක් හරි අලුතෙන් තනන නිවසක් හරි මේ බහිරවයන්ගෙන් ආරක්ෂා කරනවා කියලා ඒත්තු ගන්නෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපි පදිංචි වෙලා ඉන්නවා වසර ගණනාවක් තිස්සේ නිවසේ. ඉතින් මේකේ කිසි වගතුවක් නැහැ කියනවා. කිසි දියුණුවක් නැහැ කරන කිසි දෙයක් හරියන්නේ නැහැ කියනවා.
ඉතින් එතකොට මේ පරණ පිහිටලා තියෙන නිවසකටත් මේ බහිරව පූජාවන් තියලා සෙතක් ආශිර්වාදයක් ගන්න පුළුවන්. පුළුවන්. මෙහෙමයි. ඒක තමයි මාතෘ දැන් අපි මං අර අපි වැඩ කටයුත්තක් ආරම්භ කිරීමේදී නිවසත් අඩා ගැනීම මූලිකම අපි පරිසරය ගොඩනගා ගන්න ඕනේ. පංබක්කලාවට මේ අපි බොහෝ දුරට මගේ යතේ මුදල් හදල් තිබ්බට එහෙම නැතිනම් මේ ඒක නිර්මාණය කරන ඒකෝ මේ නිර්මාණ සීලින් ඉන්න පුළුවන් ඒ හිතියටම ගයක් නිවසක් හදා ගන්න බෑ. එහෙදී අපිට මේ යංගිති කොටසකට මේක අපි ඉවත් කිරීමට අපි දානයක් දිය යුතුයි. ඒ මේක මේ දුලක් ඇඳුවට හඳුවට මේක දානයක්. මේ දානේ දීලා මේ මෙන්න මෙයාගේ මේ උඹලට මෙන්න මේ වගේ කරදරයක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේ දානයක් දීලා නිදාස් කරන්නේ. මේ භූමිය අපිට සස්ත්‍රික කරලා දෙන්න, සස්ත්‍රික කරලා දීලා අපි මේ දියුණු ඇති කරලා දෙන්න කියලා ඉල්ලීම කරන්න තමයි මේ බහිර පූජාවක් දෙන්නේ. නමුත් අර ඔබතුමා මේ අහන ප්‍රශ්නේ තමයි මේ හදපු නිවසකට දෙන්න පුළුවන්ද කියන එක තමයි ඔබතුමගේ. ඒ ඒක තමයි අර ගෙදරක අපිගෙම හැදුවට පස්සේ වුණත් මේ බහිර පූජාවක් දීලා නිදාස් කරනවා නම් ගෙදර දොරේ සස්ත්‍රිකභාවය හා සියලු වැඩ කටයුතු සාර්ථක වෙනවා. පංගොක් කලාවට මේ ගෙදර අපි කොච්චර මුදල් හදල් ගෙනාවත් මොනවා වුණාද වියදම් වුණා මොනවා වුණාද දන්නේ නැහැ. බහිරව යගෙනිච්ච බලගේ බහිරව යගෙනිච්ච වගේ කියනවා. ඉතින් ඒ ඔයෙම හිතුවා. ඒ වගේම තමයි තවත් නිර්මාණයක් gederi හදන්න ඉඩ තියෙනවා. ඉතින් බඩු බායිරාදිය ටික ඔක්කොම ලැහැත්ති කරනවා. ඊගොට ඒකට මේ හිත දෙන්නේ නැහැ හදාගන්න. ඒ වගේම තමයි ඔක්කොම කරලා බඩු බායිරාදිය ඔක්කොම ගෙනල්ලා තියලා බාසුන්නේ හේද කෙනෙකුට කියනවා මෙන්න මේක නිර්මාණය කරන්න ඕනේ යාටවත් එන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේන් තමයි මේවා ඇති කරගන්නේ. පංගුකලට භූමි දෝෂයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒවා මේ ඉවත් කරගත්තට පස්සේ තමයි අපි මේ දේ කරන්න ඕනේ. එතෙන්දී අපි කරන්න ඕනේ මේ ගෙදර අලුතෙන් හදලා තියෙන නිවසකට උනත් චමන්න මේ අංග සම්පූර්ණව හොඳ ආකාරයෙන් බහිර පූජාවක් දෙන්න ඕනේ. දීලි ඉවරලා මේ දොල ටික එමෙන්න තමයි දාන ටික දීලා නිදාස් කරලා අටකොනටම දෙහි ටික මේ අටකොනටම ආයි බහිරවට දොල ටික දීලි ඉවරලා ආතාල බහිරවට පාතාල බහිරවයට ඒ දොල ටික දීලි ඉවරලා සමස්ත දේව මණ්ඩලයට කතා කරලා ගම්බාර හූනෙන් දේතාවුන් වහන්සේට මල්ලෙලියක් දීලා මේ භූමිය ආරක්ෂා කරලා මේ තියෙනව මේ කරදරයක් අවීරියක් මේ භූමියේ තියෙනඟ එක නිදාස් කරලා දීලා මේ දෙන්නව දොල නිසයිරින් බාර ගන්නට කැප ගන්නට වරන් දෙන්න කියලා මේ අත්ත බහිරවට දේවතාවුන් වහන්සේට කතා කරලා කියන්න ඕනේ. ඒකලිවල තමයි මේ හැම භූමියක මේ ගෙදරක තනාපු භූමියක වුණත් කමක් නැ මේ බහිර දෝෂයේ නිසි ආකාරයෙන් කරගන්න පුළුවන්. හොඳයි. ඒ ආකාරයට අපේ බහිරව පූජාවක් පවත්වා ගනිද්දී අපේ මේ ක්‍රමානුකූලව පියවරෙන් පියවරට මේක හරි ආකාරවම කරගන්නේ කොහොමද කියන කාරණාව චුට්ටක් සිහිපත් කරමු. ඔව්. බහිර පූජාව කංග සම්පූර්ණ දීමේදී විවිධාකාර ප්‍රදේශවලන විවිධ පූජ්‍යලෝ අනුව දැන් මොකද දැන් මේ රටේ තොටේ මේ වගේ ආයතන ඒ වගේ මේ පත්‍ර තියෙනවා. ඒ වගේ බලාගෙනත් එක එකනා විවිධ පූජාවල් කරනවා. නමුත් බහිර පූජාවක් භූමි පූජාවක් ඒ සකල දෝෂ නිවාරණය කර ගැනීමට නම් අංග සම්පූර්ණ කළ යුත්තේ ප්‍රථමයෙන්ම සමස්ත දේව මණ්ඩලයට යහනක් නිර්මාණය කරලා නාත දෙවියන්ට මහවිශ්ව දෙවියන්ට කතරගම දෙවියන්ට පත්තිනි දෙවියන්ට අලුත්වර දෙවියන්ට ගම්බාර හූනියන් දෙතුන් අල්පේ සාක්‍ය මහේ සාක්‍ය දසරාඩ විරූපී රූපාක්ත වෛශ්‍රණන සතරවරම් දේව සමූහයටම යහනක් නිර්මාණය කරලා ඒ යහන අලංකාර ලෙස හරිගස්සලා ඒකට දැකුම් පටපන්රුද මල් යහන්ද බුලත් යහන්ද ඒ වගේම තමයි පළ රස යහන්ද ඒකට පුදලා ඒ දිසි වේලාවලට නිසි යාමට කැප කරලා දීලා කවි කෝල්මුර ස්ත්‍රෝත්‍ර කියලා ඉවරලා දෙවියන්ට කතා කරනවා. මම මේ කතා කරන්නේ මෙන්න මේ යා මේ 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 භූමියේ තියෙන දෝෂේ එහෙම නැත්නම් මේ පුද පූජාල් දෙන්නයි මේ කතා කරන්නේ. ඒක ඔබතුමාලගේ එහෙම නැත්නම් මේ දෙවියන්ගේ ආශිර්වාදය අපට ලබා දීලා මේ වැඩේ මේ භූමිය සස්ත්‍රික කරලා දෙන්ට ඉල්ලීම කරන්න ඕන ප්‍රථමයෙන්ම සමස්ත දේව මණ්ඩලයට. ඒ වගේම තමයි මේ යංගිසි මේ සාහස්ත්‍රීය කටයුත්තක් එන්න පුළුවන්. පංගොක් කලාවට ගමේ ගොඩේ හූනියන් කරනවා කියලා තියෙනවා. ඒකට හූනියන් කපනවා කියලා තියෙනවා. මේ දෙකටම එක පුජ්‍යලයා ඉන්නේ. එයා නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. ඒ තමයි ගම්බාර හූනියන් දේතාවනේ. හූනියන් කරන්ට ඉන්නෙත් මෙයා, හූනියන් කපන්ට ඉන්නෙත් මෙයා තමයි. ගම් කවුද? ගම්බාර සිද්ද සූනියන් දෙවියෝ. ඉතින් ඒ දෙවියන්ගේ යටතේ තමයි මේ පිරිවර යක්ෂ පිරිවර ඉන්නේ. බහිරව යක්ෂ වෙන්න පුළුවන්. නොයිකුත් යක්ෂ කොට්ටාස ඉන්න අපි වෙනම මේ සම්බන්ධ වෙලාවක අපි කතා කරමු. ඊට අමතරව මේ යක්ෂ කොට්ටාස ඉන්නේ මෙයාගේ යටතේ. එහෙදි තමයි අපි අඩුම වසෙන් ගම්බාර සිද්ද සූනියන් දෙවියන්ට අලංකාර ලෙස පිච්චේ කුසුමින් මේ සමන්විතව රූබර මල් එලියක් මල් ගොටුවක් දීලා දෙවියන්ට කතා කරන්න ඕන. කවි කෝල්මුරි ස්ත්‍රෝත් වලින් දැහැන් වලින් ජීවම් කරලා දිස්ති කළා නිසි වේලාවට කැපදෙන්න උන ගම්බාර හූනියන් දේතාවුන් අතර. හූනියන් දේතාවුන් අතර කතා කරලා මේ දෙවියන්ට කතා කරලා ඉල්ලීම් කරන්න ඕන මෙන්න මේම මේ භූමියට අට බහිරවකින් දොලතිය මේ බහිරව දෝෂ තියෙන්න පුළුවන් කරදර තියෙන්න පුළුවන් ඒවා නැති කරලා මේ භූමිය අපි මේ මොහොසිතන් එහෙම නැත්නම් මේ ආතුරය මේ නිවසාදන ගෘහ මූලිකය බලාපොරොත්තු වන්නේ කෙලෙසද? ඒ අරින් මොහුට ඒ ශාස්ත්‍රීය භාවය ගොඩලඟට දෙන්න කියලා ඉල්ලීම කරන්න ඕන ගම්බාර සිද්ද සූනියන් දෙවියන්ට කතා කරලා. ඉන් අනතුරුව තමයි
අර සියල්ල වැඩ කටයුතු කරලා තමයි අර අපි බොහෝ දුරට මේ ක්‍රමයට කරන අපි 12න් පසුව තමයි මේ බහිද වෙන්න දොල දෙන්නේ. ඒක මේ භූමියේම භූමියේම සකස් කර ගන්න ඕන. ඒ කියන්නේ බහිද වෙන්න දෙන්නව 12ක් නැත්තම් ඒදී ඒ භූමියම සකස් කර ගන්න ඕන. ඒක බොහොම පිරිසුදුව ඉස්සෝදානා පිරිසුදු වෙලා නැවුම් මුට්ටි නැවුම් වලන් අරගෙන ඒකෙන් තමයි මේක නිර්මාණය කරන්න ඕනේ. එමෙන්නත් උයාපියා සාදා ගන්න මේ පුද පූජාව. ඒ ආකාරයට ඔබතුමා සඳහන් කළා බොහොම පැහැදිලිව නිසි ආයුරින් බහිරව පූජාව පවත්වා ගන්න කොහොමද කියලා. මේ බහිරව පූජාව පැවැත්වුවාට පස්සේ යම්කිසි ඉඩමට හෝ නිවසට යම්කිසි ආරක්ෂාවක් සිදු කරනවා අපි දැකලා තියෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? මේ පුද පූජාව සියල්ල දීලිවල අපි අෂ්ට බහිර වෙන්න දොල දෙනවනේ. දීලිවල අපි අෂ්ට බහිර වෙන්න අටකුණට තමයි කතා කරන්නේ. ඒ අටකුණටම කතා කරලා තමයි ඒක දෙවියන්ට මේ අෂ්ටබෛරයෙන් දොල දීලා මේ දොල අරගෙන මේ දොල දිස්ති කරලා මේ දොල බාරගෙන මේ භූමිය දිස්තිය පිටමන් කරලා තමන්ගේ විමන් කරා යන්න කියලා අපි ඉල්ලීම කරනවා. දුම්මලෝලින් ගහලා ඒ කියන්නේ විලක් උනතන් අපි පන්දමක් අරගෙන ඒ කවි කෝල්මුර කියලා ඒවත් අටකුණම දිස්ති කරනවා. ඒකලා අටකුණට නිසි ආකාරයෙන් දෙහිගිඩි කීපයක් අපේ මේ භූමිය දිස්තිය පිටමන් කරලා ඒකලා ඒ බහිරවෙන්ගේ තියෙන උදෝසේ නිමා කරනවා. ඒවාගේම තමයි යංගති මේ භූමියත් මොන හරි එහෙම දෝෂයක් තියෙනවා නම් ඒ භූමියට දෙහිගිඩි කීපයක් කපලා ආශිර්වාදය කරලා ඉවරලා ඒ භූමියත් ඒ දිස්තිය එහෙම නැත්නම් ඒ බහිරව දෝෂ තියෙනවා නම් භූමි දෝෂ තියෙන්න පුළුවන් මල ප්‍රේත භූත දෝෂ තියෙන්න පුළුවන් ඒවත් දිස්තිය පිටමං කළ ඒවා සත්‍රීක භාවයේ ගොඩනගලා ඉවරලා මේ අටකුණටම ආරක්ෂක යන්ත්‍රය වලින් ආරක්ෂා කරන්න ඕන. යන්ත්‍රය කියන්නේ යන්ත්‍ර කීපයක් හරි ගස්සලා එහෙම නැත්නම් අටකුණම යන්ත්‍ර ඒකන මේවට වෙනම යන්ත්‍ර තියෙනවා. ඒවා බොහොම විදියට බලවත් විදියට ජීවම් කරලා ඒකට අටකුණ හරි ගස්සලා දීලා ඒ අටකුණටම අර ආරක්ෂක යන්ත්‍ර වලින් භූමිය ආරක්ෂා කරලා දීවලා මේ භූමිය දිස්තිය පිටමං කළා ආරක්ෂා කරලා මේ පුද පූජාවල් නිම කරන්න පුළුවන්. එතෙන්දී අර තමන් බලාපොරොත්තු වන්නේ කෙලෙසද? පංගුව කියලාට ගල්ගොඩ ගෙනාවොත් ගල්ගොඩ එතනමයි. වැලිගොඩ ගෙනාවොත් වැලිගොඩ එතනමයි. අතේ මිටේ මුදල තිබ්බොත් නිකම්ම වියදම් ගලනවා. ඒක මොනවා වුණත් දන්නේ නැහැ. පංගුව කියලාට මේ එහෙම දෝෂයක් තියෙනවා. මේ දරුපල බබ අහිමිීමේ ස්වභාවල් තියෙනවා. ටික ටික කුණිත් යනවා මේ කොටස. ඉතින් ඒකෙදි තමයි මේ අංග සම්පූර්ණ බහිර පූජාවක් දීලා මේක නිදහස් කරගත්තට පස්සේ මේක කිසි වරදක් නැහැ. නැත්තම් ගෙයක් හැදුවට පස්සේ ඒ වගේම තමයි කොච්චරවත් ඔබතුමාලමයි දෙන දකලත් ඇති. කොච්චරවත් මේ ගෙවල් දොරවල් හදනව අතන කඩන්න ඕනේ මෙතන කඩන්න ඕනේ ඒ මේකේව කඩන්න ඕනේ. ඒක නිකම් යංගති මුදලක් වියදම් ඉවරේ අනවශ්‍ය ලෙස. ඔන්න ওই ආකාරයෙන් තමයි අංග සම්පූර්ණ බහිර පූජාවක් දීලා තමන්ගේ මේ භූමියේ සත්‍රීක භාවය එහෙම නැත්නම් තමන්ගේ ලෞකික ජීවිතේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාදය ලබා ගන්නෙ. හොඳයි. දේවානන්ද මහත්මයා සඳහන් කරපු ආකාරයට ගුප්ත ශාස්ත්‍රයට අනුව තමන්ගේ ඉඩමක් මිලදී අරගෙන හෝ තියෙන ඉඩම නැත්නම් නිවස ආරක්ෂා කරගන්න බහිරවයන්ට නිවැරදිව බහිරව පූජාවක් පවත්වා ගන්න කොහොමද කියන කාරණාව පිළිබඳවයි ඔබව දැනුවත් කළේ. හැමදාම වගේ මේ කරුණු කාරණා අපිත් එක්ක බෙදා ගන්නට අපත් සමගින් අත්වැල් බැඳගත්තාට ගුප්ත විද්‍යාවේදී සාම විනිසුරු මුරතලාවේ දේවානන්ද මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. මේ වගේ බහිරව පූජාවක් නිවැරදිව පවත්වා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබට යම්කිසි ගැටලුවක් පැන නැගුණොත් දේවානන්ද මහතාගේ දුරකථන අංකය අප වැඩසටහන පුරාවටම සඳහන් කොට තිබෙනවා. එම දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් මෙතුමා සම්බන්ධ කරගෙන ඔබට තිබෙන්නා වූ ගැටලුවලට පිළිතුරක් විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සිවුකොන අපි හැමදාමත් ඔබේ ජීවිතයට වැදගත් වන්නා වූ කරුණු කාරණාවන් අරගෙන එන්නේ. පහලින් තියෙන රතුපාට බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් අපි දාන මෙවැනි වැදගත් වූ කරුණු කාරණා පිළිබඳව ඔබට දැනුවත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් හැකියාව තියෙනවා. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.